cantare vi sono vive tante bella tocco russo palancare un modo mi cite pensando vi sono russiri netti da palla cuvete singasene vi cantare vi sono tante bella Sean, video ප්‍රාකාරය උසවන්නට සමත්ුනේ නැහැ 79% ප්‍රතිශතයක් හැබැයි ඔබ ලබා ගන්නවා නිපුණත්වයේ ප්‍රවීණයන් දෙදෙනෙක් පමණයි මනාපය පළ කරන්නේ රුවන් ඔබ මනාපය පළ කරන්නේ දනුෂ්කාත් නේසරත් පසු කර ගියත් කමක් නැහැ කියන තැන ඉඳලාද නෑ සාරංග ඒකයි අපි අවසානයේ වෙනකන් හිටියේ ඒ දෙන්නව පසු කරන්න පුළුවන් ගායනයක් නෙමෙයි පැහැදිලිවම කේසර ඒකේ චෂාන් මට සෝරි ඒකේ ගායනය තුල පුතේ ඔයා තව නිදහස් වෙන්න ඕනේ මම දැක්ක හරියට සැහැල්ලු නෑ හරි ඒ කියන්නේ ඔයාගේ බොඩි එකෙන් ඒ කියන්නේ ඔයාගේ ඉරියව්වෙන් අපිට පේනවා ඔයා ඉහළ වැඩි වගේ ගතියක්ද තිබුණේ මුළු ගීතේ පුරාවට මම හිතන එච්චර ලොකු පිච් එකක් නෙමේ සාරංග මම හිතන මේක ළඟ ළඟ අර ටක්ටක් ගාලා වචන කියවෙනවා ළඟ ළඟ බ්‍රීතින් ගන්න ඕනේ මම හිතන ඒක හරි පුහුණුවක් තිබිය යුතුයි ඉතින් චෂාන් එක දන්නවා සමහර විටදී අපි පොහුණුවීම් අතරදී එහෙම දේවල් සිදු වුණා. ඉතින් අර මම හිතනවා මේ මේ ගීතේ තව පොඩ්ඩක් සැහැල්ලුවෙන් ගායනා කරන්න පිචින් පැත අර අමල් නිතරම කියන්නේ මම ශෘතියට ගායනා කරනවාද පිචි ඇත්තන පිචින් වල කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ. එකම හේතුව මම හිතන්නේ ගීතේට එන්න ඕනේ අර ඒ රහ ඒ ගීතේට එන්න ඕනේ ෆීල් එක මම හිතනවා ඒක ඔයාගේ ගායනය තුළ අපි දැක්කේ නැහැ. ඉතින් මේ ප්‍රමාණය මම හිතනවා ප්‍රමාණවත් කියලා. Nirosha, ඔබ මේ දැන් සංසන්දනයත් එක්ක කොයි වගේ තැනකද ඉන්නේ චෂාන්ගේ ගායනාවත් එක්ක? චෂාන් අර කිව්වා වගේ හරියට මේ ගීතය ඇතුලේ මොකක් හෝ ස්ට්‍රගල් කරනවා කියන එක තමයි දැනෙන්නේ මුළු ගීතේ පුරාවටම සහ ඔයාගේ තියෙන ටෙන්ෂන් එක කටහඬිනුත් දැනෙනවා ඒ ඔක්කොනවා සැහැල්ලු නැහැ කියන එක සහ
පිචින් වල මම රුවන් එක්ක ගොඩාම එකඟ වෙන්නේ නැහැ. එතනදී පිචින් වල මුකුත්ම හේ ප්‍රශ්නයක් නැහැ කියලා කිව්ව එක එකඟ වෙන්නේ නැහැ. පිචින් වල ප්‍රශ්න ටිකක් තියෙනවා. හැබැයි ඊට වැඩිය ප්‍රබල ලෙසම දැනෙන්නේ ඔයාගේ ගායනාව තුළ තියෙන කටහඬේ කොහොමද ඩිලිව කරන්නේ කියන එක ඇතුලේ. මේ ගීතයට ගීතවට නොගැලපෙනවා නෙමෙයි. හැබැයි මේ ගීතය හරි දේ ඔයා හරි විදිහට උකහාගෙන නැහැ කියලා මට හිතෙන්නේ. කියන්නේ ග්‍රහණය කරගෙන නැහැ කියලා මට හිතෙන්නේ. ඒ නිසාම වෙච්ච සිද්ධි ටිකක් තියෙන්නේ චෙෂාන්. ඔයා හොඳින් ගායනා කළ තියෙනවා මීට කලිනුත්. අපි තිදෙනාගේම ලකුණුත් අනන් තියෙනවා. හැබැයි අද දවසේ ගත්තම මට කම්පෙයාර් ටු මේ දෙදෙනා කවුද අපේ නේසර සහ ධනුෂ්කාට කම්පෙයාර් කරනකොට මට චෙෂාන් ඉන්නේ ඊට වඩා පහළ තැනක කියලා තමයි හිතෙන්නේ. කොරින් අපිට දැන් චෙෂාන්ට නැවත ගායනා කරන්න සිද්ධ වුණොත් අපි තවම දන්නේ එහෙම වුණොත් චෙෂාන් මොන කාරණා ගැනද තව සැලකිලිමත් වෙන්න ඕනේ? මුලින්ම කියන්න ඕනේ නිරෝෂාගේ ත්‍රුවන්ගේත් ඒ කමෙන්ට්ස් වලට මම ගොඩක් එකඟයි. මම දැක්ක දේ තමයි ඒ වොයිස් එකේ කන්ට්‍රෝල් එක ගොඩක් තැන්වලදී අතහැරුණා. ටිකක් අර ටිකක් නෙමෙයි ගොඩක් කෑ ගහලා වගේ කියන තැන් ගොඩක් තිබ්බා. වොයිස් කන්ට්‍රෝලිං දැට් ඉස් වෙරි වෙරි ඉම්පෝර්ටන්ට්. ඇන්ඩ් ඒ තෝරගත්ත ගීතය අර ටක් 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 ගාලා යන නිසා එයාට ඒක ග්‍රහණය කරගන්න ගොඩක් අමාරු වුණා. ඉතින් ඒ දේවල් ගොඩක් හිතන්න ඕනේ. පිචින් වල පොඩි පොඩි ඒවා තිබුණා. බට් මේන්ලි මම දැක්කේ ඒ මම දැන් කියපු වොයිස් කන්ට්‍රෝලිං ඇන්ඩ් ඒ දේවල් හරි අමාරුවෙන් ගායනා කරා. අර ඔයා කලින් කිව්ව වගේ මේ මට හිතනවා මේ පිච් එකත් ටිකක් හයි වැඩිද මන් දන්නෙත් නෑ. එහෙම එක හයි එක නෙමෙයි. එයාගේ වොයිස් එකේ නෑ. ඉතින් ඒ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි කිව්වනේ තුන්වෙනි ගායනාවත් එක්ක තමයි අද දවසේ පළමු ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ. ඒ අනුව නිරෝෂාගේ කණ්ඩායම නියෝජනය කරන ගම්පහ නේසර සෙනවිරත්න සුපිරි 36 දෙනා අතරට එක්වනවා.